තායිලන්තය කොරියාවේ ආර්ථිකය කඩා වැටෙනකොට පන්සල්වල තිබිච්ච පින්බෙට්ටි පවා රජුරන්ගේ කීමට පරිත්‍යාග කළා. මිනිසුන් ළඟ තිබෙන කනකර ආභරණ පවා රන්දිදී මුතුමැණි සියල්ලක්ම රජයට පරිත්‍යාග කරලා රජයේ ආර්ථිකය නංවා සිටීමට තායිලන්ත ජනතාව වැඩ කළා. එදා එහෙනම් අපිත් අද රට රකින්න ජනහඬ සංවිධානයෙන් බලාපොරොත්තු වන්නේ මේ ආර්ථිකය තරමක් දුරට සංවර්ධනය කර ගන්නකම් අපි දායකත්වයක් ලබා දෙන්නට ඕනේ ආණ්ඩුවට. අපේ ජනතාවගෙනුත් පන්තරවලම පිළියමක් කරනවා. මේ වෙලාවේ අපට කොච්චර අමාරුකම් තිබුණත් අපි මේ ජයග්‍රහණය කරපු මාර්ගය ලප්පෙන ලොප් නොවී ඔවුනට කරදරයකින් තොරව පවත්වාගෙන යෑමේ ශක්තියක් ඇති කරගීම සඳහා ඔවත් පුළුවන් තරම් පරිත්‍යාග කරන්න අපි ගර්භණී මව්වරුන් වෙනුවෙන් ආහාර මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳවද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළා. රට රකින්න ජනහඬ පැවිදි හඬ සංවිධානය ඒකාබද්ධයලා අපි අදහසක් ඉදිරිපත් කළා. ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරක වැති කරලා ගර්භණී මාතාවන්ට දරුවා 6 මාසයක් වෙනකන් ලොකු වෙනකන් අපි ඔවුන්ට අවශ්‍ය පෝෂණ ආහාර මල්ලක් දීම පමණක් නෙමේ මූල්‍යම ආධාර දෙක කරන්නත් අපි ලෑස්ති වෙලා තිබුණා. ඒ මොකක් කරන්නද අඩු ගන්න ධර්මින් අපි අම්ම කෙනෙක් දරුවන් 4ක්වත් බිහි කරන්න. එවැනි සත්කාරයකුත් දැන් කරන්න සූදානම් වේගණ යනවා. ජනවාරි මාසෙින් දැන් අපි ඒක පටන් ගන්නවා. ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හා පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද යන ස්වාමින් වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. විදේශීන සිළු දිනාටම ඇපීල් කරන්නට ඕන ලාංකිකයන්ට, ඔබලාගේ මුදල් මෙහි තැන්පත් කරන්න අපි හොඳ ඉන්ට්‍රෙස්ට් එකක් දෙනවා කියන හැඟීම දෙන්නට ඕන. ඒගොල්ලගේ සල්ලි නමුත් අපේ ට්‍රෙෂර් තියෙනකොට අපේ පෝසත් අපේ ශක්තිය රට තියෙනවා. ඒ ඉල්ලීම විදේශීන සිළු දිනාගෙම ඉල්ලන අතර ගිය මුදල් ඇමතිතුමායි කාලේ හැඟීමක් ලෝකෙටම කියලා තියෙනවා. බැංකුවේ සල්ලි දැම්මොත් ඒකෙන් ඉන්ට්‍රෙස්ට් එකක් ගන්නවා කියලා. ඒ නිසා ඒගොල්ල වැඩි උනන්දුවක් වෙන්නේ නැහැ පිටරට ඉන්න අය සල්ලියවන්. අපි හැම කෙනෙක්ම මෙහෙන් නිදහස් අධ්‍යාපනය ලබලා ගිය අය. ඒ නිදහස් අධ්‍යාපනය ලබලා ගිය අපේ යුතුකම අපේ රට ආරක්ෂා කිරීම. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වැනි කාටවත් කුලියට ගන්න පුළුවන් කමක් නැති නවන්න බැරි මෙවන් දු නායකයෙක් අපේ රටේ පහළ වීම අපි අපේක්ෂා කරපු කාරණේ. ඒ නිසා එතුමා මේ රටේ අපේක්ෂාවන් තේරුම් අරගෙන ඉන්න කෙනෙක්. මේ වන විටත් රට තුළ යම්කිසි වෙනසක් සිද්ධ කරලා තියෙනවා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. අපිට තියෙන එකම පිළිසරණ අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මන්ගේ නායකත්වයත් මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයත් මේ රටේ තියෙන තුරු මේ රට සුරක්ෂිත බවට පමණයි අපිට දැනෙන්නේ. ඒ නිසා තවදුරටත් එම නායකයන් දෙදෙනාගේම ආරක්ෂාව තහවුරු කරගෙන කටයුතු කළ යුතුයි.